never stop moving. Never stop, never stop moving when life's calling you. ඒක දයාසිරිත වැදගත් ඇති. අපිට සතමහගත උක වැදගත් කමන්නේ. ඕක අහන්නත් වැදගත් කමන්නේ කිසිම වැදගත් කමන්නේ. ඕක ඕනවා කියලා අපිට ඊට වඩා අවශ්‍යයි. පුළුවන්කම තියෙනවා නම් ඉඩක් තියෙනවා නම් පලස්සම ඡන්ද ගන්න. මොකටද? ඕක හෙට උනාම මොකද අනිද්දා සම්මුද තව මාස දෙකකින් උනාම මොකද? සතමහගත. ඒ වැදගත්තාව තේරුම් ගන්නේ ඉදිරියේ තියෙන මැතිවරණ සම්බන්ධයෙන් මොකක්ද වැදගත්න්නේ? අපි ඕන මැතිවරණයකට සූදානම්. හෙට අපිට පලාසම ඡන්දයව. අපි දන්නවා වම එකතු කරලා කොහොමද මේකට මුණ දෙන්නේ? දැන් ඒක ඉතාරනවා හොඳට මමයි අපේ තිලංග mantriතුමයි අපේ ලක්ෂ්මන් වසන්ත mantriතුමයි දිලාන් mantriතුමයි අපි මේ අපේ පක්ෂය තුල වෙන මතයක් දරපු මෛත්‍රී මහින්ද එකතු කරන්න පුළුවන් වමේ ඡන්දානයක් ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසයෙන් වැඩ කරපු එකතු කරපු මහින්ද අගමැති කරපු ආණ්ඩුවක් හදපු පිරිස. එනිසා මම හැම වෙලෙම හිතන්නේ මේ වෙලාවේ ඔය අරකද ලොකු මේකද ලොකු අරකද පාවාදීම මේකද පාවාදීම කියලා ඇඟිල්ල දික් කර කර ඉන්න එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ප්‍රධාන ප්‍රශ්නේ අපි මුළු රටම හිතපු නැති වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කරා. අපි ආණ්ඩුවක් හැදුවයි ඒකට උසාවිය ගියේ නැහැ රනිල්ව අයින් කරාට උසාවිය ගියේ නැහැ. මහින්ද අගමැති කරාට උසාවිය ගියේ නැහැ. අපි ඇමතිවරුන් ආසාවිය ගියේ නැහැ. ඒකට 113 ඉල්ලුවේ. හැබැයි අපේ අයට හදිසියක් තිබ්බා 113 හැදිල්ල පැත්තක තියලා ඡන්දෙකට යන්න. ඒකයි වැරදුනේ. හැබැයි ඒ වැරැද්දෙන් අපි අමතක කරන්න හොඳ නෑ. අපි වැටුණා පොදු පෙරමුණත් වැටුණා පොදු ජන පෙරමුණත් වැටුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වැටුණා මෛත්‍රීපාල සිරිසේනත් වැටුණා මහින්ද රාජපක්ෂත් වැටුණා. දැන් අපි අපව නැගිටගෙන එනවා. හැබැයි අපිට අපි වැටුණා. ඒකෙන් ලබාගත් ජයග්‍රහණ තියෙනවා. අපේ විපක්ෂ නායකකම හම්බුනේ ඒ නිසා ජනාධිපතිතුමා විපක්ෂයට ආවේ ඒ නිසා අපේ විපක්ෂ කණ්ඩායම ශක්තිමත් වුණේ ඒ නිසා ඒ සියල්ල තියෙනවා. හැබැයි අපි වැටුණා එක්සත් ජාතික පක්ෂයෙන් නැග්ගා. එසම් මේ වෙලාවේ අපි හිතන්නේ ප්‍රගතිශීලී දේශප්‍රේමීන්ගේ වමේ මිනිසුන්ගේ එකතුවක් හරි අවශ්‍යයි. මට විශ්වාසයි ඔය කවුරු මොන කයිවාරු ගැව්වත් අවසාන අපෙන් තරඟ කරන ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ මහින්ද රාජපක්ෂත් ඉන්නවා, මෛත්‍රීපාල සිරිසේනත් ඉන්නවා, ගෝඨාභයත් ඉන්නවා, බැසිලුත් ඉන්නවා, දිනේෂ් ගුණවර්ධනත් ඉන්නවා, වමේ නායකෝ සේරම ඉන්නවා.